ඊය රාත්‍රියේදී ලෝකයේම කලඹමින් සිදුවුණ තවත් දරුණු ඛේදවාචකයක් පිළිබඳව පුවතක් අපට දැනගන්නට ලැබුණා. ඒ තායිවානයෙන්. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න කලින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම subscribe කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් upload වෙන අපේ වීඩියෝ එවෙලම බලාගන්න පුළුවන්. තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ රික්ට මාපක 6.4ක් පමණ වන භූමිකම්පාවකින් තායිවානයේ ගොඩනැගිලි කිහිපයකටම දැඩි හානි සිදු වී තිබෙනවා. මේ අනතුරින් මේ වන විට 4 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර 140කට වැඩි සංඛ්‍යාවක් සුන්බුන් අතර සිර වී සිටින බවත් වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේදී සිදුවන මෙම භූමිකම්පාවෙන් ගොඩනැගිලි 4කට සම්පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. මාධ්‍යයට නිකුත් කර තිබෙන වීඩියෝ හා ඡායාරූපවලට අනුව විශාල ගොඩනැගිලි කිහිපයක් ඒවායේ පහත් කොන්ක්‍රීට් තට්ටුව කැඩී යාමෙන් ඇලවෙන ආකාරයක් දක්නට ලැබෙනවා. මේ අනතුරින් 225කට අධික පිරිසකට තුවාල සිදුව තිබෙන අතර ප්‍රදේශයේ දහස් ගණනකට ජලය හා විදුලි සැපයුමද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ. සුන්බුන් අතර සිර වී සිටින ජනතාව බේරා ගැනීමට හැකි උපරිමයෙන් දිවි ගලවා ගැනීමෙන් මෙහෙයුම් දියත් කරන බවත් ජනතාව ආරක්ෂිත තැන්වලට ගෙන යාමට කටයුතු කරන බවත් එරට රජය මගින් අනාවරණය කර තිබෙනවා. මේ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයෙකු පවසා තිබෙනවා මුලින් එය එතරම් ලොකු දෙයක් බව දැනුනේ නැති බවත් නිතරම මෙවන් දේ සිදුවන නිසා එය එතරම් ගණනකට නොගත්තත් පසුව එය ඇත්තෙන්ම භයානක තත්ත්වයකට හැරුණ බවත්. මින් වසර 2කට පෙරදී දකුණු තායිවානයේ රික්ට මාපක 6.4ක භූමිකම්පාවකින් නිවාස සංකීර්ණයක් කඩාවැටීම හේතුවෙන් 115 දෙනෙකුට ජීවිත අහිමි කර තිබෙන බවත් වාර්තා වෙනවා. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.